එංගලන්ත වෙසෙන ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්තුමාට යම් පහර දීමක් සිදු කර තිබෙන බවට විදේශ මාධ්‍ය වාර්තා කරලා තිබුණා. මෙරට මාධ්‍යත් මේ සම්බන්ධයෙන් ඇතම් වෙබ් අඩවි මේ උපුටා දක්වමින් තිබුණා. රජයේ ජනාධිපති මාධ්‍යංශයේ ප්‍රමුඛයෙකුත් උපුටා දක්වමින් අදහස් දක්වලා තිබුණා. කැබිනට් ප්‍රකාශකතුමා හැටියට ඔබතුමාගෙන් අපි දැනගන්න කැමති දැන් තත්ත්වය කොහොමද? ඇත්තටම එතුමා ඉල්ලා අස්වච්ච බව මන්ද ඉල්ලා අස්වන බව සහතිකයි. ඉල්ලා අස්වීමේ ලිපියක් දුන් බව වාර්තා වෙලා තියෙනවා. ඇයි එතුමා ඉල්ලා අස්වන තීරණය කළේ? එතුමාත් සමග ඇති වෙච්ච පෞද්ගලික මතවාදයක්. එතකොට ඔබ ප්‍රතික්ෂේප කරනවා විදේශ මාධ්‍ය විශේෂම BBC වන් ලෝකයේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන ප්‍රකාශ කළ තිබුණා සමා වෙන්න ප්‍රසිද්ධ මාධ්‍ය වාර්තා බොහෝ දුරට ප්‍රතික්ෂේප කළ දෙනවා මේ පළවෙනි වතාවනේ. ඔබම මේ කැබිනට් හමුවේදී නිරන්තරයෙන් කිව්වා විදේශ කුමන්ත්‍රණ කරුවෝ ඉන්නවා, විදේශ කුමන්ත්‍රණ වලට මුහුණ දෙන්න නම් අපේ රාජ්‍ය තාන්ත්‍රිකයන් ශක්තිමත් කරන්න, අපේ තානාපතිවරු ආරක්ෂා කරන්න ඕනේ කියලා. දැන් ඔබලාගේ පක්ෂම මන්ත්‍රීවරේ පහර දුන් බවයි වාර්තා වෙන්නේ. දැන් මේ සිදුවීමේදී ඔබලා කොයි පැත්තද, නිලධාරියාගේ පැත්තද ගන්නේ නැත්නම් ළඟම ඉන්න අරමුණ දෙකක්? එකක් තමයි නිරන්තරයෙන්ම ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා ප්‍රකාශ කරේ මම නෙමෙයි. මම අද ප්‍රශ්නයට අදාළව යම් යම් අවස්ථාවලදී කියලා තියෙනවා. හැබැයි එම්බිරිස්සාවක් කැස්සක් හැදුණොත් මම කියලා නැහැ මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය කියලා කවදාවත් කියලා. හැබැයි ඔබ සාමූහික වාක්‍යයකට බැඳී සිටිනවා කැබිනට් වලට. කැබිනට් එකේ සාමූහික වාක්‍යයකට බැඳී සිටිනවා කැබිනට් එකෙන් පිට කියන දේවල් වලට සාමූහික වාක්‍යයකින් බැඳී සිටින්නේ නැහැ. එහෙම කීමේ අයිතියකුත් තියෙනවා. ඔවුන් පෞද්ගලිකව දේශපාලන විවිධ දේශපාලන පක්ෂවල මතවාදයන් ඉදිරිපත් කිරීමට ඔවුන්ට අයිතියක් තියෙනවා. ඒ අයිතිය කැබිනට් එකේ සාමූහික වාක්‍යයක් හැටියට අර්ථකථනයක් දෙන්නත් පුළුවන්, නොදෙන්නත් පුළුවන්. අද උදෑසන තිබුණු කැබිනට් රැස්වීමේදී GL පීරිස් විදේශ අමාත්‍යවරයා මේ ප්‍රශ්නේ ගෙනාවද කැබිනට් වලට? මම 10 මාර්තු ගියේ. 10 මාර්තු තමයි කැබිනට් මණ්ඩලය දාලා තිබ්බේ. මේ 9:45ට අර වැඩ පිළිවෙලේ අවසාන වෙනත් එක වරන් තිබ්බේ. ඒක මගේ මම මේ අඩුව පිළිගන්නවා. මොකද මම දැනගන්න ඕනේ ඒ මම නොහිටියා. ඒ සම්බන්ධ ඔබතුමා කියනකොට මම යනකොට කැබිනට් පේපර්ස් 80ක් පමණ අවසානයි. මාධ්‍ය ඉදිරියේ වරද පිළිගැනීම අපි අගය කරන එතන ඉඳන් ප්‍රශ්න කරන්න බෑ සදාචාර සම්පන්න. මම හැබැයි ඔබතුමාගෙන් දැනගන්න සාගර විද්‍යා පරිසර පිළිබඳ විශිෂ්ටතා කේන්ද්‍රය ස්ථාපිත කිරීමේදී GLP-ද සමත්වරයා අනුමැතිර යෝජනාවක් ඉදිරිපත් කළා තිබෙනවා. ඒ නිසා මෙහිදී සාකච්ඡා වුණාද කියන කාරණාව අපිට සම්බන්ධව කඩදාසිය සම්බන්ධව පේපර් එක සම්බන්ධව සාකච්ඡා වුණා. ඔබතුමාට පුළුවන්ද මේ කැබිනට් රැස්වීම නිමා වීමට මත්තෙන් GLP සමත්වර විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් තමන්ගේ නිලධාරිය සම්බන්ධයෙන් සාකච්ඡාවට කැබිනට් උඩ ගෙනාවත් My terms, I would say that's a misunderstanding and that has amounted to heated up argument. That's what I heard. With whom? With some of the members who participated in that TV. Can you mention that name? I don't want to mention that now. It's been rumored that I haven't got a confirmation yet. ඒසේ වෙලා තිබෙනවා නම් පරීක්ෂණයකට ලක් කරනවා. අවසාන in the morning I wasn't in the cabinet and there is a question asked today that you have made some comments about the incident that took place in London against the high commissioner there and Sajid Mas. You made no comments. No, I mean somebody is questioning, one of these members of the media is questioning continuously. No. Right. Oh, yeah. Right. Then the number two, sorry. Yes, you got late to come to the cabinet. You got late to come to the cabinet today. Yeah, it was fixed it at 10:30. I had the same problem, you know. Yeah, right. Yeah, no. Right, yes. But yeah. Number two, this, they say that Chris Moonis has given his resignation, right? And that was published in the papers and widely. And as the foreign minister, what is the next course of action or what is it?
මට වෙච්ච දෙයම තමයි එතුමාටත් වෙලා තියෙන්නේ. එතුමාත් 10කට ඇවිල්ලා තියෙනේ පත්‍රිකාව සාකච්ඡා මෙහෙම සාකච්ඡාවක් වෙලා නැහැ. මම හිතුවා එතුමා මට ඉස්සෙල්ලා එන්න දී කියලා එතුමාත් ඇවිල්ලා තියෙන මාත් එක්ක. දැන් ඔබතුමා හිතියේ නැතුව කැබිනට් එක රැස්වීමේ කැබිනට් ප්‍රකාශයට මෙතන වාඩි වෙලා මේ රටේ මාධ්‍ය හරස් ප්‍රශ්න අහනකොට ඔබතුමා අසීරුතාවයට පත් වෙනවා. ඒවට නිවැරදි පිළිතුරු ලබා නොදුන්නහම ඒක ඔබතුමාගේ ඇත්තම අඩුපාඩුවක් නොවේ. නමුත් අපිට නෑ නෑ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. මේ ඉදිරිපත් කළ තියෙන කැබිනට් එකේ කතා කරපු දේවල්. මේ සම්බන්ධව ප්‍රශ්නයක් තිබ්බොත් වගකීම සම්පූර්ණයෙන්ම බාර ගන්නවා මම. හැබැයි ඊට අමතරව මේවා පිටස්තර ප්‍රශ්න. ඒ පිටස්තර ප්‍රශ්න කැබිනට් එකේ සාකච්ඡා වෙලා නෑ. මම හිතුවේ ඔබතුමාට සාධාරණයක් ඉෂ්ට කරන්න. එහෙම නුණත් ඒකට උත්තරයක් දෙන්න. මේකේ නුණත්. විදේශ මාධ්‍ය මේ සිදුවීම් වාර්තා කරනවා ඊතරින්ද. අපි හැමතෙම මෙතර සිට වාර්තා කරන මාධ්‍යකරුවන් මෙතන බහුතරය. හැබැයි මේ කිසියෙකුට මේ තොරතුරු වසන් වී ඊතර රටකින් තොරතුරු වාර්තා කිරීම මාධ්‍යකරුවන්ට අපිත් බොහොම අසීරුතාවට පත් කරන කාරණාවක්. ඔව් ඒක නිසාම තමයි මම කියුවේ එහෙම සිදුවීමක් සම්බන්ධව වාර්තා වෙලා තිබෙනවා. ගරු අමාත්‍යවරයා පැහැදිලිව කීවේ ඒ සම්බන්ධව සිදුවීමක් වාර්තා වෙලා තිබෙනවා. ඒ සම්බන්ධව එතුමාට වාර්තා වෙලා නැහැ. නිල වශයෙන් එතුමාගේ ඉල්ලාසුපේ රිපියක් විදේශ කටයුතු අමාත්‍යාංශයට මෙතෙක් ලැබී නැහැ. ඒක ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි එතනින් වෙන්නේ. ඔව් ඔබතුමා කලින් කිව්වේ ලැබුණා කියලා. නෑ ඒක තමයි මම කිව්වේ ඒක විද්‍රෝහ කරයි කියලා. ඔබතුමාට තමා නවතවරක්. නෑ ඒ කියන්නේ ඔබතුමාට කලින් තොරතුරු ලැබුණාද ලැබුණා කියලා. මම දැක්කත් පත්පත්වලේ මම දැක්කත් විදේශ මාධ්‍යවලින්. ඒකයි. මොකද ඒ සම්බන්ධව මට ඔබතුමා කියපු එක ජීඑල්පී සමතුමා ඉස්සේ ප්‍රකාශ කරයි කිව්වා. ඒක මමත් ඒක විශ්වාස කරා. නෑ මම ඔබෙන් විමසුව ජීඑල්පී මහතු ප්‍රකාශ කළා නොවේ. ජීඑල්පී මහතා අද කැබිනට් වල මේ ප්‍රශ්නය ගෙනාවද කියලා. ඔව් ගෙනාවද කියලා. ඔව් එහෙම එහෙම එකක් වෙලා නෑ. මොකද එතපත් ඇවිල්ලා තියෙන මම වගේම 10 මාත්‍ර. මමත් දැක්කේ මාධ්‍යෙන් කිව්වා මේක. ඔව්. මාධ්‍යෙන් තමයි. එතකොට මොකද ඒක පරස්පරය? ඉතින් පරස්පරය තියන්නේ ඔබතුමා කැබිනට් අමාත්‍යතුමා. ඔව් හරි. මොකද්ද පරස්පරය බම්? පරස්පරය කියන්නේ මේකට හරි උත්තරයක් ලැබෙන්නේ නැති එකයි. නෑ දැන් ඔබතුමා කැමති උත්තරේ මගෙන් ලබා ගන්න නම් ඒක ටිකක් අපහසුයි. නෑ ඒක නෙමෙයි ලබා ගන්න බලන්නේ. ඔබතුමා හැමදාම මාධ්‍ය හැමෙද කියන්නේ ඔබතුමා බලාපොරොත්තු උත්තරේ මම දෙන්නේ නෑ කියලා. ඒ උත්තරේ අපිට එපා. ඔව්. අපිට මේ සිදුවීම කලින් කියපු කාරණාවයි දෙවෙනියට අමාත්‍යතුමාට දුරකථනයෙන් කතා කරගෙන පස්සේ කියනක ලැබුණා කියලා කිව්වා නේ ඔබතුමා. දැන් ඒක තමයි මම ඒ නිසා තමයි මම කිව්වේ ඒක මම විඩ්‍රෝ කරගන්නවා කියලා ඉවත් කරගන්නවායි කියලා. जनाधिपत्यंगण ඒක විය යුතුයි කියලා පිළිගන්නේ නැහැ. නෑ නෑ හරි. ඔබතුමා මගෙන් අහනකොට මම ඔබතුමාට පිළිතුරු දෙන්නට වෙන්නේ ඒ තියෙන පසුබිමත් එක්ක. තවත් එකක් තියෙනවා. කැබිනට් එකේ තියෙන සෑම දෙයක්ම සාකච්ඡා කරන සෑම දෙයක්ම මම බැඳී නැහැ ප්‍රකාශ කරා. ඒක තමයි මේකට උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ. හොඳයි කියන්නකෝ. රජීව් විජේසිංහ මන්ත්‍රීතුමා රජීව් මන්ත්‍රීතුමා 2012 වසරේදී ප්‍රකාශ කරලා තියෙනවා. 2012. 2012. ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ එළවන කුමන්ත්‍රණ හමුවේ ලංකාවේ ඉන්න දක්ෂ රාජතාන්ත්‍රිකයන් අන්නා දැමීමේ කුමන්ත්‍රණයක් ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශවලට යාපු වෙනවා කියලා. එයා කියපු අයගෙන් තමලා මේ කොරනාග නොවි දැක්ක ඇතලයි අසිත පෙරේර මේ තුන් දෙනාම මේ වෙනකොට රාජතාන්ත්‍රික සේවාවෙන් ඉවත් වෙලා ඉවරයි. ඊළඟට එයාගේ රැස්කේ ඉතරක්ගේ එක්කෙනෙක්ගෙන් ඉවත් වෙන්නේ නැහැ. එකෙනෙක් අපාරේ පත්‍රාසිත කරන්නේ යා ඉවත් වෙලා ඉතාලිය ඉඳලා ආවට පස්සේ අභාවිට කියන්නේ නෑ ඉතාලිය ඉඳන් ආව ඇවිල්ලා එතකොටත් රාජ්‍යයේ තවත් ප්‍රදේශයේ ඉන්නේ ආ ඒක ඉතාලිය ඉඳලා මේ ඉතාලියේ ඉඳිද්ද මොකද ඉතාලිය ඉඳලා මේ ලංකාවට ඇවිල්ලා හිටියේ රාජ්‍යය ඉඳින්න ආ ඒකට අයින් කරලා තිබ්බනේ අයින් කරලා තිබුණේ නෑ ඒ කියන්නේ ලැබෙන කොට අයින් කරලා තිබුණේ නෑ අරතෝ වග්ගීමෙන්ද කියන්නේ ඔව් අයින් කරලා තිබ්බනේ ඒ වෙනකොට රාජ්‍ය සේවයේ දැන් සාමාන්‍යයෙන් අපි ABTA එකේ ප්‍රහාරයකදී අමති කෙනෙක් නැතුනාට පස්සේ අපි බැලුවා ලිස්ට් එකේ ඉහළින් ඉන්නේ කවුද? එයාගේ ආරක්ෂාව දීලා මේ විදිහට ආරක්ෂා කරා. මොකද
අත්වශයෙන්ම තේරුම් ගන්න අමාරු මොකක්ද කියන්නේ يعني සොයා බලන්නයි කියන්නේ රජයේ සේවයෙන් ඉවත් වීම මේ මේ විදේශ සේවාවෙන් ඉවත් වීම සම්බන්ධවද කොහෙලා බලන්නේ රාජතාන්ත්‍රික සේවාව විදේශ සේවාව මේ මේ තානාපති කාර්යාලවලින් ඒක ඉතින් ඒක තුබල්ලගේ තියෙන කැමැත්තක් නැත්ත නෝනේ ඒකනේ මේ කට්ටියම එයාලගේ කැමැත්තක් නැත්ත මතද අයි මම හිතන්නේ මම දන්නේ නැහැ ඒක ඉතින් මම විශ්වාස කරන්නේ නැහැ නෑ සමහරක් විට නොයෙකුත් හේතු වෙන්න පුළුවන් අකාර්යක්ෂමතාවය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම ඔය ඔබතුමා නම් කරපු එක පුත්කලයන් දෙදෙනෙක් ත්‍රස්තවාදී ක්‍රියාකලාප ක්‍රියා වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනකොට වෙච්ච යම් යම් දේවල් නිසා නැවත කැඳවීමක් කරන්නට පුළුවන් ඒක මේ පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ වෙච්ච දේවල් නෙමෙයි රිකෝල් කරනමයි කියන එක තානාපතිවරු අනන්ත අප්‍රමාණ නැවත කැඳවීම කරලා දෙනවා ගරු අමුතුමනි රජයේ දිගින් දිගටම කිව්වා ශ්‍රී ලංකාවේ භාවිත කරන භාෂා අතර සිංහල සහ දමිළ භාෂාව සමාන අවස්ථා ලබා දෙනවා විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ කටයුතු වලදී හැබැයි කැබිනට් ප්‍රකාශනයේ දෙන මේ අවස්ථාවේදීවත් අපට දමිළ පත්‍රිකාවක් ලැබෙන්නේ නැහැ ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රජයේ කියන දේ කරන රජයක් නම් ඊළඟ කැබිනට් වේදී හෝ අපිට අවස්ථාව ලැබෙයි මොකද දමිළ අයිට මේ පරිවර්තන කිරීමේ දොස් තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් දෙනවා සිංහල භාෂාවෙන් දෙනවා දමිළ භාෂාවෙන් ලැබෙන්නේ නැහැ තාම ඒ කියන්නේ කනගාටු වෙනවා හොඳ ප්‍රශ්නයක් වැදගත් ප්‍රශ්නයක් මම හිතනවා ඒක ඒ අඩුපාඩුවක් නමුත් ප්‍රායෝගික ප්‍රශ්නයක් තිබෙනවා ප්‍රායෝගික ප්‍රශ්නය තමයි කැබිනට් මණ්ඩලය රැස් වෙන්නේ උදේ 10ට ඒක 12 විතර වෙනකම් යනවා 12 විතර වෙනකොට 12 මාර විතර වෙනවා කැබිනට් කාර්යාලය මේ පත්‍රිකා ටික සූදානම් කරනකොට දෙකට විතර තමයි දල වශයෙන් ඒ ටික සූදානම් කරලා මගේ අමාත්‍යාංශයට එවන මගේ අමාත්‍යාංශය විශාල සටනක් ගෙනියනවා මේක සිංහල භාෂාවට පරිවර්තනය කරලා මොකද ඉංග්‍රීසියෙන් එවන්නේ දැනට සිංහල භාෂාවට පරිවර්තනය කරන්න විශාල ඒක නිසා තමයි ප්‍රමාද වෙන්නත් පෙරක් කරලා මම මිනිත්තු 10ක් හරි පරක් වුණොත් මම පණිවිඩයක් එවනවා මිනිත්තු 10ක් හරි පරක් වෙනවායි කියලා ඉතින් මේකට විකල්පයක් තිබෙනවා ඒ විකල්පය තමයි මේ කැබිනට් ප්‍රකාශන වැඩසටහන කැබිනට් මණ්ඩලයට පහුවනේ දරගන්න එක හැබැයි ඒ වෙනකොට ඔබතුමාලා සියලු දේම දන්නවා එතකොට ප්‍රකාශක වැඩකුත් නැහැ මමත් අවලංගුයි ඔබතුමාලත් අවලංගුයි මොකද සියල්ල එතකොට දෙනවා ඔය ප්‍රායෝගික ප්‍රශ්න අපිට තිබෙනවා ඉතින් අපි උත්සාහ කරනවා බොහොම උදයි බොහොම ස්තුතියි අදහසට උත්සාහ කරනවා යම් කිසි විදියට සිමල්ටේනියස් ට්‍රාන්ස්ලේෂන් හරි මොකක් හරි එහෙම රෙකෝඩින් එකක්වත් කරගන්න පුළුවන්ද කියලා උත්සාහය දෙන්න ඒක ප්‍රායෝගිකව තියෙන ප්‍රශ්නයක්